මේකේ කොහොල අරගෙන අපි තම්බ ගන්නවා. තම්බ ගන්න ඊට පස්සේ ආපහු කඩල පිටි තම්බල බෙන්ඩ කර ගන්නවා. බෙන්ඩ කරලා කඩල පිටි දාලා අපි මිරිස් ලුණු සුදු ලුණු මේ වගේ තුන පහ දාලා ඉවර වෙලා හොඳට අනාගන්න. කඩල පිටි කිලෝ එකකට කොහොලාර කැම් 200ක් විතර දාන්න ඕනේ කඩල පිටි. දාලා ඉවරලා ඊට පස්සේ ලංචේ ගන්න ස්ටිම් කරන්න. ඔතන ගොඩනගලා 20ක් ස්ටිම් කරනවා. ස්ටිම් කරලා ඊට පස්සේ ගැඹුරු දෙන්නේ ගයක් තියෙනවා නිවිසෙට. ඊට පස්සේ සොසේජ් එක වගේ හද බදලා. මේ නිවිසෙ කරපු එක. ඒක නේද? ඒක නේද බදපේක.